බෝධි පූජාව නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා බෝධියන වචනයෙන් ලෝකෝත්තර මාර්ග ඥානය සර්වඥතා ඥානය මහා බෝසතුන්ට ලෝතුරු බුදු බව ලැබීමට උපකාර වන ගස යන මේවා කියවේ බෝධියන වචනයේ නියම තේරුම නම් නිවරදි ඌද පැහැදිලි ඌද සම්පූර්ණ ඌද දැනීමය අවබෝධයය දැකීමය ඇසින් දැකීම නුවණින් දැකීමයි දැකීම් දෙකකි ඇසින් දැකීම් අතර වැරදි දැකීම්ද ඇත අපැහැදිලි දැකීම්ද ඇත පැහැදිලි ඌද සම්පූර්ණ දැකීම්ද ඇත පැහැදිලි වූ සම්පූර්ණ දැකීම්ද ඇත කුඩා ගිනි පුපුරුසේ අහසේ පෙනෙන තරු කුඩා ගිනි පුපුරු නොව විශාල වස්තූහුය ඒවායින් සමහරක් අප වාසය කරන පොළවටද වඩා විශාල වස්තූහුය ඒ විශාල වස්තුන් ගිනි පුපුරුසේ දැකීම වැරදි දැකීමකි දුර සිටින මිනිසෙකු මිනිසෙකුසේ පෙනේ. එහෙත් හැඳින ගත නොහැකිය. ඒ අපැහැදිලි දැකීමය. ආලෝකයේ ඇති තැන්වල සමීපයේ සිටින මිනිසාට සමීපයේ ඇති වස්තුව හැඳින ගත හැකිසේ පෙනේ. ඒ පැහැදිලි දැකීමය. සමීපයේ සිටින මිනිසාගේ ශරීරයෙන් ඇසට පෙනෙන්නේ ඇස පැත්තට හැරී තිබූ කොටස පමණකි. පිටිපස නොපෙනේ. මිනිස් සිරුරේ පිටපැත්ත මිස ඇතුළු පැත්තද නොපෙනේ. එය පැහැදිලි වූ අසම්පූර්ණ දැකීමය. ආලෝකයේ ඇති තැනක ඇති වතුර පිර වූ සුදු බෝතල දෙස බලන කල්හි එහි සෑම පැත්තම පෙනේ. ඇතුළේ ඇති වතුරද පෙනේ. වතුරෙහි යමක් ඇතිනම් ඒ වාද පෙනේ. ඒ පිරිසිදු ඌද සම්පූර්ණ ඌද දැකීමය. ඇසට යම් යම් දේ පෙනෙන්නාක් මෙන් නුවණට සියල්ලම පෙනේ. එබැවින් නුවණට ඥාන දර්ශනයයිද නුවණසයයිද කියනු ලැබේ. ඇසට පෙනීමේ වෙනස්කම් ඇතිවාක් මෙන් නුවණට පෙනීමේද වෙනස්කම් ඇත්තේය. ඒ වෙනස්කම් ඇතිවන්නේ නුවණේ තත්වය අනුවය. නුවණ අතර දුබල ඒවාද ඇත. බලවත් ඒවාද ඇත. තියුණු ඒවාද ඇත. නොතියුණු ඒවාද ඇත. දුබල ඌද නොතියුණු ඌද නුවණට පෙනෙන දෙය පැහැදිලි ලෙස ප්‍රකට ලෙස නොපෙනේ. පැහැදිලි ලෙස ප්‍රකට ලෙස කාරණිය පෙනෙන්නේ බලවත් වූ තියුණු වූ නුවණටය. බෝධියන වචයෙන් අදහස් කරන්නේ දක්නාදය හරියටම පෙනෙන. පැහැදිලි ලෙස ප්‍රකෘතිය සම්පූර්ණයෙන් පෙනෙන බලවත් වූ තියුණු වූ නුවණය. එනම් ලෝකෝත්තර මාර්ග දර්ශනය හා සර්වඥතා ඥානයයි. මාර්ග ඥානයට පෙනෙන්නේ නිවන පමණකි. සර්වඥතා ඥානයට අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සියල්ලම පෙනෙන්නේය. ලෝකෝත්තර මාර්ගය යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ධර්ම අටය. සංස්කාර ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරගෙන යන්නා වූ යෝගාවචරණයට විදර්ශනා ඥානෙ දියුණු කිරීමෙන් මේ මාර්ගාංග ධර්ම අට ලෝකෝත්තර භවයෙන් එක්වර එකට බැඳි පහළ වෙන අවස්ථාවක් ඇතිවේ. ඒ අවස්ථාවේදී ඇතිවන මාර්ගාංග අටට ලෝකෝත්තර මාර්ගය කියනු ලැබේ. එහි සම්මා දිට්ඨි යන වචනයෙන් කියවෙන්නේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා වූ ඊතා බලවත් වූ තියුණු වූ ඥානයයි.
ලෝකෝත්තර මාර්ග ඥානයයි කියනුවේ ඒ සම්මා දිට්ඨියටයි. එහි බලයෙන් සන්තානෙහි පවත්නා ක්ලේශයෝද එහි ශක්ති ප්‍රමාණය අනුව දුරු වෙති, ප්‍රහීන වෙති. ලෝකෝත්තර මාර්ග ඥානය එක් පුද්ගලයෙකුට සතර වරකදී ඇතිවේ. පළමුවර ඇතිවන ඒ ලෝකෝත්තර ඥානය සෝතාපට්ටි මාර්ග ඥානය නම් වේ. දෙවනවර ඇතිවන ඥානය සකදාගාමි මාර්ග ඥානය නම් වේ. තුන්වනවර ඇතිවන ඥානය අනාගාමි මාර්ග ඥාන නම් වේ. සිව්වන වාරයේහි ඇතිවන ඥානය අරහන්ත මාර්ග ඥාන නම් වේ. ඒ ඥාන එකින් එකට වඩ වඩා බලවත්ය. බෝධි නම් වූ අරහන්ත මාර්ග ඥානය සියල්ලටම වඩා බලවත් බැවින් යට මාර්ග ඥානවලට ප්‍රහාණය නොකළ හැකිව ඉතිරිව තිබූ සකල ක්ලේශයෝ ඒ ඥානයෙන් ප්‍රහාණය වෙති. එයින් එයලත් පුද්ගලයා පරම විශුද්ධියට පැමිණි. ඒ උත්තම පුද්ගලයාට කරන ඉතා සුළු වූද පූජාව සත්කාරය ඉතා මහත් ඵල වන්නේය. එබැවින් ඒ පුද්ගලයා අරහත් නම් වේ. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය, අනුත්තර පුඤ්ඤක්කෙත්ත නම් වේ. ඒ බෝධියේ අනුහසය. අරහන් මාර්ගඥාන සංඛ්‍යාත බෝධියද, ශ්‍රාවක බෝධිය, ප්‍රත්‍යේක සම්බෝධිය, මහා බෝධියේයි තුන් ආකාර වේ. ඒ තුන් බෝධිවලට තුන් තරා බෝධියයිද කියනු ලැබේ. සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද මහා කාශ්‍යපාදී බුද්ධ ශ්‍රාවකයන්ගේ මාර්ගඥානය ශ්‍රාවක බෝධි නම් වේ. පසේ බුදුරුන්ගේ අරහන්ත මාර්ගඥානය ප්‍රත්‍යේක සම්බෝධිය නම් වේ. ලෝතුරා බුදුරුන්ගේ අරහත් මාර්ගඥානය මහා බෝධි නම් වේ. සම්යක් සම්බෝධි නම් ද වේ. මේ ඥානයන්ද එකිනෙකට වඩ වඩා බලවත්ය. ලෞතරා බුදුරුන්ගේ අරහන්ත මාර්ග ඥානය ඉතා බලවත්ය. එබැවින් ඒ සන්තානෙහි තිබූ බවට සලකුණකුදු ඉතිරි නොවන පරිදි ක්ලේශයෝ ප්‍රහීන වෙති. එයට සවාසනා ක්ලේශ ප්‍රහාණයයි කියනු ලැබේ. ඒ අරහන් මාර්ගය ලැබෙනු සමගම එහි අනුහසින් ලෝතුරා බුදුරුන්ට සියල්ල දැකීමට සමර්ථ සර්වඥතා ඥානය පහළ වේ. ඒ ඥානයට කෙතරම් සියුම් දෙයක් වුවද ඉතා පැහැදිලි ලෙස පෙනේ. කෙතරම් දුර පිහිටි දෙයක් වුවද අත පිට ඇති දෙයක්සේ පෙනේ. ඒ උසස් ඥානයටද බෝධියය කියනු ලැබේ. අරහන් මාර්ග ඥානය සමගම ලෝතුරා බුදුවරුන්ට දස බල ඥාන, චතුර්විශාරද ඥානාදී සෙසු බුද්ධ ගුණයෝද පහළ වෙති.